අද උදේ දෙරණ නාලිකාවේ ලංකාදීප පත්තරේ ප්‍රවෘත්තියක් පළ වුණා දැනට වර්තමාන නගර සභාවේ ගරු නගරාධිපතිවරයා විදියට කටයුතු කරන මම ශාන්ත ප්‍රේමලාල් වන මමයි ඒ නිසා මේ ප්‍රවෘත්තිය ඇසීමේදී මට ඉතා කම්පණයකට ලක් වුණා මේ අසත්‍යයක් විදියට මම මේ එක ජනතාවට නිවැරදි කිරීම සඳහා තමයි මේ මාධ්‍යයට අද සම්බන්ධ වෙන්න මේ තීන්දුව කරේ මොකද මේ ගැන කතා කරන්න ගියොත් අපි මුලින්ම මේ නගර සභාවේ පාලනය කරද්දී 2018 අප්‍රේල් මාසයේ ඒ නගරාධිපතිවරයා ධූරයේ දරුවේ ගරු අපේ දැනට වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මද්දුල විතානගේ මැතිතුමා නගර සභාවේ පාලන බලය ගන්නකොට මීට කලින් හිටියේ නගරාධිපති වශයෙන් හිටියේ විනාශය කර නගර සභාවට කරපු කරලා තිබුණේ නගර සභාවට ඇත්තම ඌලගන්න බෑ මේ කරපු දේවල් විශාල මහා පරිමාණයේ ගොඩනැගිලි එතකොට පිටණි මේ කරලා නගර සභාවේ මුදල් විශාල වශයෙන් අයිතු විදිහට මුදල් භාවිතා වෙලා තිබුණා ඒ නිසා අද නගර සභාව ඉතා හැල් තත්යකට මුදල් වශයෙන් ලොකු අසා ලොකුම රාජකාරියක් කරන්න බැරි තරමට අසීරුතාවකට පත් වෙලා තියෙන මොහොතක් ඒ නිසා නගර සභාවට ඌලගන්න බැරි ගොඩනැගිලි විශාල වශයෙන් ඒ වයන් තමයි අද අපි නගර සභාවට ගිහිල්ලා නගර සභාවේ සල්ලි විනාශ කරලා මේ විදියට නගර සභාවේ මූලික වැඩ තමයි මිනිසුන්ගේ උපත්යේ සිට මරණය දක්වා කරන කාර්යභාරය මේ කාර්යභාරයන් කිරීමට අපේ තියෙනවා ක්‍රීඩාපති එතකොට කියවීම් ශාලා මහජන සේවන සෞඛ්‍ය මධ්‍යස්ථාන මේවට ලොකු අඩුපාඩුවක් වෙන්න වුණා මේ පෙර මුදල් අයිතු විදියට වියදම් කිරීම සම්බන්ධව ඒ නිසා මම විශාල වශයෙන් මම මේ කියන්න අවශ්‍යතාවයක් තියෙන්නේ මේ සඳහා මේ අපේ අනිකුත් මන්ත්‍රීවරුත් මම හිතන්නේ මේ සඳහා කටුවල්ලි මේ මේ සඳහා මේ කාරණා ඉදිරිපත් කරයි අනිත් එක විශාලතම අපිට තියෙන ගැටලුව තමයි අද මේ පවතින තත්ත්වයත් එක්ක මේක මේ කතාව වලට අපි ලෝකෙත් එහෙමයි ලංකාව ගත්තා නම් ලංකාවත් එහෙමයි මෙහෙම ඉන්න බැරි අවස්ථාවක අපිට ඌල ගන්න බැරි විදියට පෙර වියදම් මේ පසු කාලීන කරපු පාලනය කරපු නගරාධිපතිවරුන්ගේ මුදල් තමයි මේ අද මේ අපි ණය වශයෙන් ගෙවන්න සිද්ධ වෙලා තින්නේ ඒ නිසා මේක අපිට ලොකු බරපතල ලොකු දරා ගන්න බැරි වියදම් දරාගත හැකි නොහැකි තත්ත්වයට මේ ආයතනය පත් වෙලා තියෙනවා මම බලාපොරොත්තු වෙන්නේ අපිට මේ මේ අංගයන් වලින් උපරිම අපි මෙච්චර ප්‍රශ්න තිබුණත් මේ මේ සියලුම දේ නොසලක හැර නැ සියලුම සේවක සේවිකා මහත්තුරුන්ගේ අපි වැටුප් ගෙවන්න ලොකු වෑයමක් දරලා ඒ කාර්යභාරයත් කරා සංවර්ධන කටු යම්තරමින් කරන්න පුළුවන් ආකාරයෙන් අපි සිදුවීම් කරලා තියෙනවා මට තියෙන්නේ මෙවැනි දැන් චෝදනාවන් නගනකොට මේ චෝදනාව දැන් වර්තමානව පාලනය කරන්නේ අපි. ඉතින් අපි වෙත ආපු චෝදනාවක් කියලා මම දකින්නේ. ඒ නිසා මම මේක අපේ ජනතාවට අපි ඉදිරිපත් කරන්න ඕනේ. මේක මේ නගර සභාවේ වර්තමාන දැන් පවතින නගරාත්මාගේ දූෂිත ක්‍රියාවලියක් නෙමෙයි. මේක ඉහත සඳහන් වෙච්ච මේවා මම මේ සියල්ලම මේක නිවැරදි කිරීමටත් ජනතාව අපේ රටේ වර්තමාන අපේ ඉන්නේ කෝට්ට පුරවරේ සියලුම ජනතාව දැනුවත් කරන්න මම මේ සෑම මාධ්‍යයකටම මේ සියලුම මේ සම්බන්ධව විස්තර දෙනවා මම මේ විස්තර ප්‍රකාශයේ සියලුම මාධ්‍ය වලට ලබා දෙනවා මම හිතන්නේ මීට වඩා පැහැදිලි කිරීමක් වෙයි ඒසම මා බලාපොරොත්තු වෙන්නේ අපි වංචනිකව නෙමෙයි වංචා කරලා නැහැ ඉදිරියේදී ජනතාව සේවය කරන්න අපි සූදානම් වෙමින් අපේ සියලු මන්ත්‍රීවරුන්ගේ දැඩි කැපවීමක් තිබෙන මොහොතක අපි මේ සියල්ල ඉදිරිපත් කරන්නත් ඉදිරි අනාගතයේ මේට වැඩිය ශස්ත්‍රීකව මේ කාරණේ රාජ්‍ය සේවයක් තුලින් පවත්වාගෙන යන්න කියන ඉල්ලීම මත තියෙන මම අද පෙමිනිසි සියලුම මාධ්‍ය වේදීන්ට සහ සියලු මාධ්‍ය කරුවන්ට මම කියන්නේ මේ සම්බන්ධව වැරදුනම් මේ වැරද්ද නිවැරදි කරලා ජනතාව දැනුවත් කරන දුවේ දන්නවද ඇතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රටින්දල සල්ලි එවන්නේ උන් ඩියල් හරහානේ
රටසල්ලි මෙහෙම වෙනක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පෞලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.